කැලි කසල මුහුදු ජීවීන්ට බලපාන්නේ කොහොමද? තුන්වෙනි පාඩමෙන් අපි මූලිකවම ඉගෙන ගන්න වචන තමයි ආහාර ජාලය, වාස භූමි, ප්ලවාංග, ප්ලාස්ටික්, ශුද්‍ර ප්ලාස්ටික් සහ විෂ කියන වචන. ප්ලාස්ටික් කෑමට ගැනීමෙන් මුහුදු ඉන්න සත්තුන්ට වෙන බලපෑම් මොනවද කියලා මේ පාඩමෙන් පස්සේ අපිට දැනගන්න පුළුවන්. සාගරේ ඉන්නව එක එක ප්‍රමාණයේ සත්තු. ඔයාලගේ පියවි ඇහැට නොපෙනෙන තරම් ඉතාම පුංචි ප්ලවාංග සෛලවල ඉඳන් එක එක වර්ගයේ මාළු, ලොකු මුහුදු කැස්බෑවෝ, විශාල මඩු මාළුවෝ, මුහුදු ඌරන් වගේම තල්මසුන් වගේ අති විශාල ප්‍රමාණයේ සත්තුත් මුහුද ජීවත් වෙනවා. මේ අයගෙන් ගොඩාක් ලොකු සත්තු එයාලගේ කෑම විදියට ගන්නේ පොඩි සත්තුන්ව. එහෙම සත්තුන්ට අපි කියනවා විලෝපියන් කියලා. පොඩි මාළුන්ගේ විලෝපියන් වෙන්නේ ලොකු මාළු. ඒ වුණත් ඉතා කුඩා ප්ලවාංග කෑමට ගන්න නිසා පොඩි මාළුත් විලෝපියන් වෙන්න පුළුවන්. අපි මේකට කියනවා ආහාර ජාලයක් කියලා. මුහුදු අපද්‍රව්‍ය ගැන සත්තු දන්නේ නැහැනේ. ඉතින් සමහර වෙලාවට සත්තු කෑම කියලා හිතාගෙන ප්ලාස්ටික් කැබලි කන අවස්ථා තියෙනවා. කැස්බෑවුන්ට, තල්මසුන්ට, පොලිතීන් මළු වගේ ලොකු අපද්‍රව්‍ය කෑමට ගන්න පුළුවන්. එහෙම ඒවා කෑවම එයාලගේ ආමාශයේ ලොකු ඉඩක් ඒවයින් පිරෙනවා. පස්සේ කෑමවලට ආමාශයේ තියෙන ඉඩ මදි වෙලා එයාලට ඕනි ගානට කෑම ගන්න බැරිව යනවා. ඊටත් පස්සේ එයාලා දුර්වල වෙලා අසනීප වුණත් වෙන්න පුළුවන්. වාසනාවකට වගේ පොඩි මාළුන්ගේ කට පොඩි හින්දා එච්චර ලොකු අපද්‍රව්‍ය කට ඇතුළට ගන්නවත් ඒව කන්නවත් එයාලට බෑ. හැබැයි කාලයක් යනකොට ලොකු ප්ලාස්ටික් කැබලි පොඩි කෑලි වෙලා ශුද්‍ර ප්ලාස්ටික් කියන ප්ලාස්ටික් හැදුනට පස්සේ ඒව පොඩි මාළුන්ට විතරක් නෙවෙයි ඉතා කුඩා ප්ලවාංගවලටත් කන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි එහෙම ශුද්‍ර ප්ලාස්ටික් කාපු පොඩි මාළුන්ව ලොකු මාළු කෑවට පස්සේ පොඩි මාළුන්ගේ ආමාශයේ තියෙන ශුද්‍ර ප්ලාස්ටික් අංශු ලොකු මාළුන්ගේ ආමාශයට යනවා. සත්තුන්ගේ ආමාශයට එහෙම නැත්තම් බඩට හානි කරන්න පුළුවන් විදිහේ රසායනික ද්‍රව්‍ය ප්ලාස්ටික් වල තියෙන නිසා ඒවා සතුන්ට හරිම අනතුරුදායකයි. මේවට විෂ එහෙම නැත්නම් දූලක කියලා කියනවා. මේවයින් රෝග හැදුනම සෑහෙන කාලයක් ඒ රෝග වලින් දුක් විඳින්න සත්තුන්ට සිද්ධ වෙනවා. අවාසනාවකට ආහාරයට නොගත්තත් මුහුදු අපද්‍රව්‍ය වලින් සතුන්ට හානි වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව කියන්නේ විවිධාකාරයේ සත්තුන්ට ගැළපෙන විදිහේ වාසභූමි තියෙන රටක්. බොහෝ විට ශ්‍රී ලංකාවේ තියෙන කඩුලාන, කොරල්පර මේ වගේ සත්තුන්ගේ වාසභූමි වෙනවා. ඉතින් අපද්‍රව්‍ය හින්දා ඒ වාසභූමි විනාශ වෙනවා. ඒ වගේම ඒවැ ඉන්න සත්තුත් විනාශ වෙලා යන්න පුළුවන්. කොරල් පරවල ජීවත් වෙන සත්තු මුහුදේ ඔහේ අතැරලා දාපු මාළු දැල්වල පැටලෙන්නත් පුළුවන්. එයාලට තුවාල වෙන්නත් පුළුවන්. ඒ වගේම සෑහෙන කාලයක් එහෙම දැලක හිර වුණාම කෑම නැතුව ලෙඩ වෙන්නත් පුළුවන්. අපද්‍රව්‍ය වලින් වෙන්න පුළුවන් තව හානියක් තේනවා. ඒ තමයි අපද්‍රව්‍ය නිසා පරිසරයෙන්ම නිර්මාණය වෙන අලුත් සත්ව වර්ග විසින් සාමාන්‍ය සත්තුන්ට හානි කරන එක. පුළුවන් තරම් ප්ලාස්ටික් අඩුවෙන් පාවිච්චි කරලා ඒව තැන තැන නොදමා මුහුදු අපද්‍රව්‍ය විදියට බැහැර කරන්නේ නැතුව හිටියොත් මුහුදු අපද්‍රව්‍ය වලින් සත්තුන්ට වෙන හානි අඩු කරලා අපිට අයිති ලස්සන සාගරයේ ජීවත් වෙන සත්තුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න පුළුවන්.